ඔබත් මාමයි බ්‍රෙක්ෆස්ට් පාට්නර් කරගෙන මාමයි බ්‍රෙක්ෆස්ට් ක්‍රියාන්විතයට එක්වන්න. මිස් ඔයා මේ මොකද අපි කැමරා වලකට දුවන්නේ සිලින්ඩර් අද කීයක් දෙනවද 200ක් දෙන්නේ. දැන් අපි එනකොට ඔයා නය ඇදෙනවා වගේ ඇදෙන එහෙම ඇදෙන්න එපා. ඇත්ත කතා කරන්න ඕනේ. මිනිස්සු පවුනේ තු පාන්දර දෙකේ ඉඳලා මෙතන වෙලා කට්ට. දැන් ගෑස් ටික දෙනවා මහත්මයා. ඉතුරු කර ගන්නවා පොඩ්ඩක්. අයියේ මොකෝ මොනා කරන්නේ අප්පා මේ විදිහට ඉන්නේ. උදේ තාම තේ බීලත් නැහැ මූණ හොදලත් නැහැ අපිට වතුරත් නැහැ. සර් දැන් නැහැටි අපිට හොඳටම අති. ගෙදර වැඩ හැමමම ඒවත් දාලා ඉතින් ගෑස් පොලිමට අවිල්ල නැද දවස් දෙක තුනක් තිස්සේ නෝ හැමදාම හැරිලා යනවා. බැසිල් ඉන්න කම්ම මේම තමයි අපිට ඉන්නේ පොලිම තමයි. හම්බ කරා යයි. අපි රට බේරගන්නනේ දුන්නේ. ඒ වුණාට දැන් අපි ඕ බේරන්න කෙනෙක් නැහනේ පුතේ. දැන් ඊයේ උදේ 7යි හැන්ද 6යි ගෙදර යනකොට. ඇයි පුතේ මෙහෙම දේවල් කරන්න මේ වයසක කට්ටියට? අපේ ජනාධිපතිතුමා කරුණා කරලා මේක තේරුම් ගන්න ඕනේ. අපි විඳින්නේ දුක. අර 11 අවසරේ ළමයිට මේ රට බාල දීර ගියා නම් කරුණා එළවල බය නැහැ කියන්නේ. අපි තමයි ගෙනේ පොට්ටු හොඳටම කඩේ ගිය එකෙක් මේ කතා කරන්නේ. අපිට ලැජ්ජයි මේ මිනිසුන්ට. යකෝ පාරවල් හදලා වැඩන්නේ නැහැ මිනිසුන් කන්න දීපල් ඉස්සෙන්නේ. අපි සෙට් එකම රෑ 12 ඉඳලා ගෑස් ගන්න පොලිමේ. මම කියන්නේ මේ කාලකන්ණි එක එකක් තෝන්න. මේක සුද්ධතරම දෙන්න. ගල් අම්බලන්කොඩ කන්දේකොඩ ප්‍රදේශයේ ජනතාව ඊයේ රාත්‍රියේ සිට ගෑස් අපේක්ෂාවෙන් රැඳී සිටි ආකාරයයි මේ. ආන්දර දෙකට අයියාවේ මේ අතර වාරයේ අදුදාසන වන විට විශාල පිරිසක් කන්දේගොඩ ක්‍රීඩාංගණයට පැමිණියත් ගෑස් රැගත් ලොරි රථයක් නොපැමිණීම නිසා ජනතාව අම්බලන්ගොඩ එල්පිටිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. අවසානයේ පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා. එමෙන්ම තවත් පිරිසක් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ගාල්ල දෙවට ප්‍රදේශ වේ නවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණේ කඩිනමින් ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින්. අපි පිනට ඉල්ලන්නේ නැහැ. අපේ සල්ලි වලට අපි ගෑස් එක ඉල්ලන්නේ. ඇයි මිනිසුන්ගේ මේ තරම් පලි ගන්නෙ? ගෑස් නැත්නම් අපි මෙතන යන්නෙත් නැහැ. අපිට ගෑස් ලබා දෙන්න එච්චරයි කියන්නේ. පොලිසිය මැදිහත් වීම මාර්ගයේ ඉක්මන් තීරුවක් රතවාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට පියවර ගත්තා. මේ අතර අද ගාල්ල නගරයේ දිගු ගෑස් පොලිම් මෙලෙස දක්නට ලැබුණා. අනතුරුවම ස්ථානයට ගෑස් රැගත් ලොරියක් පැමිණීමත් සමග පාරිභෝගිකයින් මෙලෙස සතුට පළ කළා. ඒ අතර වාරයේම ස්ථානයේ පැමිණි ත්‍රිරෝද රථයක් ලොරිය අතින්ම ගෑස් සිලිනර් 10කට අසන සංඛ්‍යාවක් පටවා ගැනීමත් සමග පොලිම් මිල රැඳී සිටි ජනතාව නොසන්සුන් වුණා. අවසානයේ එල්ල වූ විරෝධී හමුවේ ත්‍රිරෝද රථයට පටවාගත් ගෑස් සිලින්ඩර යාලේ පිටතට ගැනුණා. මේ අතර රන්න වාඩිගල ප්‍රදේශයේ ලිට්‍රු බෙදාහැරීම මධ්‍යස්ථානයේ ඉදිරි පිටට ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රැස්ව සිටියා. පසුව එම මධ්‍යස්ථානයේ තිබූ ගෑස් සිලින්ඩර ජනතාව වෙත බෙදාහැරියත් පැමිණ සිටි පිරිසට ඒ ප්‍රමාණවත් වුණේ නැහැ. අනතුරුව හිසිට ජනතාව කොළඹ කතරගම මාර්ගයේ රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධය පළ කළේ තමන්ට ටෝකන් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්. අනතුරුව පොලිසිය මැදිහත් වී පිරිස ඉනිවත් කිරීමට පියවර ගත්තා.